නගරයේ පැවති ජනහමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රාදේශීය සභා සභාපති ප්‍රසන්න නවරත්න මහතා ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් ඒ මහතාට සහය දැක්වීමට එක් වුණා. හිතාදර මිත්‍රවරුනි, අපේ රටේ පෞද්ගලික අංශවල වැඩ කරන නිලධාරී මහත්ම මහත්මීන් ඉන්නවා. මම කැමති නෑ සේවක සේවිකාවන් කියන්නේ. ඒ හැමෝම නිලධාරී මහත්ම මහත්මීන්. පඩි වැඩ කරනකොට රාජ්‍ය සේවයේ වැඩි වෙනවා. නමුත් අපි පෞද්ගලික අංශය ගැනත් හිතන්නට ඕන. පෞද්ගලික අංශේ පුංචිම තැන්වල වැඩ කටයුතු කරන අපේ රටේ අහිංසක ජනතාව අපි රැකගන්නට ඕන. අපි ආරක්ෂා කරන්නට ඕන. ඒ නිසා අපේ ආණ්ඩුවක් තුළ අපි අනිවාර්යෙන්ම නැවතත් වරක් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා. ඒ වැඩි කරනකොට ඒට සමාන්තරව පුද්ගලික අංශේ සේවය කරන සියලුම දෙනාගේ වැටුප් දීමනා වැඩි කිරීම සඳහා අපි නීති රීති රෙගුලාසි රැගෙන එනවා. එකර මුණකින් මේ මිහි තලයේ රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා. එක්ව ඉදිරියට යන මඟ හැදුනා. කොන්දේසිවලට යටවී ඇති බවට ඇතැම් මාධ්‍ය ආයතන සහ කණ්ඩායම් තමන්ටෙරෙහිව මඩ ප්‍රචාර එල්ල කරන බව ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මහියංගර නගරයේ ඊයේ රාත්‍රී පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ ඡන්ද ලබා ගැනීම වෙනුවෙන් රට ජාතිය හා ආගම විකුණන්නේ නැති බවයි. දැන් අලුත්ම කතාවක් අපේ ප්‍රතිවාදියා ප්‍රමුඛ අර පචවාහිනී කියලා ඉන්නේ. හැමදාම පෙන්වන්නේ පචවාහිනියෙන් පච ටික. මේ පචවාහිනී කණ්ඩායමක් දැන් බොරු කතාවක් ගොතනවා. සජිත් ප්‍රේමදාස කොන්දේසි වගේ එකට එකඟ වෙලාලු. මොන කොන්දේසිද? කාගේ කොන්දේසිද? මං ඔබතුමන්ලට කියන්න කැමතියි, මට අපේක්ෂකත්වය දෙනකොටත් කොන්දේසි දාන්න ආවා. මං කිව්වා තියාගන්න කොන්දේසි ටිකයි අපේක්ෂකත්වයයි කියලා. මම එකක් කියන්න කැමතියි, මම කිසිම කෙනෙකුට යටත් වෙන්නේ නැහැ. මට හොඳට කොන්ද පණ තියෙනවා. මම කොන්දේසි පස්සේ යන්නේ නැහැ. මම රට විකුණන්නේ නැහැ. මම ජාතිය විකුණන්නේ නැහැ. මම ආගම විකුණන්නේ නැහැ. හිතවත් මිත්‍රවරුනි, සජිත් ප්‍රේමදාස කිසිම දවසක ජම්මේ විකුණන්නේ නැහැ කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මේ පච වාහිනී වලට ලොකු උමනාවක් තියෙනවා. හිර ගෙවල් වල කාලේ ගත කරන ඇත්තොන්ව තමන්ගේ මිනිහව පත් කරලා හිර ගෙදරින් එළියට ගන්න. ඔන්න රහස, ඔන්න පච වාහිනී වල රහස. හිරේ ඉන්න ඇත්තොන්ව එළියට දමා ගන්න. මොකද කරන්නේ? සජිත් ප්‍රේමදාසට මඩ ගහනවා. මම කියනවා පචවාහිනී වලට ඇති තරම් මඩ ගහන්න, ඕන තරම් චරිත ඝාතනය කරන්න, ඕන දෙයක් කරන්න. සජිත් ප්‍රේමදාසට හැම දෙයක්ම දරා ගැනීමේ හයිය තියෙනවායි කියලා මම මේ අවස්ථාවේ කියනවා. මම එකක් කියන්න කැමතියි, මට කවුරු හරි සහයෝගය ලබා දෙනවා නම් ඒ ස්වකීය කැමැත්තෙන් ලබා දෙන්නේ. මම එක එක්කෙනා පස්සේ පින්සෙන්දු වෙන්න ගිහිල්ලා නැහැ. එක එක්කෙනා පස්සේ ගිහිල්ලා ඔයාට අරව කරලා දෙන්නම්, මේව කරලා දෙන්නම්, ඔයාගේ ඡන්ද මල්ල මට දෙන්නේ කියලා ඒ සුපුරුදු හිරිකිත දහජරා දේශපාලනය සජිත් ප්‍රේමදාස කිසිම දවසක කරන්නේ නැහැ.